අද මම කියන්න යන්නේ සිහින මගින් කියවෙන කාරණා පහක් ගැනයි. ඔයා සිහින දකින කෙනෙක්ද? ඔයා කවදාවත් හිතලා තියෙනවද මේ හීනවලට තේරුමක් තියෙනවද කියලා? අපේ සිහින භයානක අඳුරු විශ්වාස කරන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට සිහින තේරුමක් නැහැයි කියලා සිතෙන්නේ. ඇත්තටම තේරුමක් නැතිද? සිහින මිනිස් මනසට දොරටුවක් වෙන්න පුළුවන්. සමහර අධ්‍යයනවලින් තහවුරු වෙලා තියෙනවා හීන කියන්නේ අපේ ප්‍රශ්න අපේ මනස අපිට කියන ආකාරයක් ගැනයි කියලා. මේවා අපි පස්සෙන් කවුරු හරි පන්නනවා, පියාඹනවා වගේ දේවල් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ හීන වර්ග පහක් සහ ඒවායින් කියවෙන දේවල්. 1. ඔබ පතුලක් නැතුව දිගටම වැටෙන සිහින. ඔයාටත් මේ වගේ හීන පෙන්ලා තියෙනවද? මේ වගේ සිහිනවලින් කියවෙන්නේ ඔයා අසරණ වෙලා යයි. මේක සිදුවන්නේ ඔයා වැඩ කරන ස්ථානයේ පාසලේ ඇතිවන මානසික ආතතිය නිසා වෙන්න පුළුවන්. මේ වගේ සිහින විශ්ලේෂණය කිරීමෙන් ඔයාට සමහර දේවල් ගැන අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ අවදියෙන් සිටින වෙලාවේ ඔබගේ ජීවිතය වැඩවලින් පිරී පවතිනවා නම් මේ වගේ සිහින දකින්නට පුළුවන්. 2. කවුරු හරි ඔයා පිටිපස්සෙන් පන්නන සිහින. කවුරු හරි පිටිපස්සෙන් පන්නන සිහින නම් ඉතාම බය ඇති කරන සිහිනයි. මේ සිහිනවලින් කියවෙන්නේ ඔයා ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් මඟ හරිනවා යන්නයි. මේ වගේ සිහින හඳුනා ගැනීමෙන් ඔයාට ඔයාගේ ජීවිතය මනාව හසුරුවා ගන්න පුළුවන්. ඔබ මඟහරින ප්‍රශ්නවලට නිවැරදි ලෙස මුහුණ දීමෙන් මේ සිහිනය මඟහරවා ගැනීමට පුළුවන්. 3. ඔයා ඉගිලින සිහින. මෙවැනි සිහින නම් ඉතාමත්ම වින්දනීයයි. මේ සිහිනවලින් ඔයාට වලාකුළු උඩින් අභ්‍යවකාශයේ පාවෙන්න පුළුවන්. මේ ආකාරයේ සිහින ගොඩක් වෙලාවට සුබදායකයි. මේ සිහිනවලින් පිළිබුවන්නේ නිදහසයි. මේ වගේ සිහින දකින අය දන්නව යාලා සිහිනයක් දකින්නේ කියා. ඒ නිසා එයාලට මේ සිහින හසුරවන්න පුළුවන්. මෙවැනි සිහිනවලට කියන්නේ ලූසි ඩ්‍රීමින් කියලයි. මේ සිහින ගැන වීඩියෝ එකක් මම ළඟදිම ගෙන එන්නම්. එවිට දැනගන්න අවශ්‍ය නම් බෙල් බටන් එක ප්‍රෙස් කරන්න. ඔයා පියාඹන සිහින දකින්නේ ඔයා කුමක් හෝදයකින් නිදහස් වෙලා යන්න හඟවන්නයි. 4. ඔයා විභාගයක් කරන සිහින. මේ වගේ සිහින නම් මම ඇහුවෙත් අදමයි. විභාගයක් කියන්නේ මානසික ආතතිය ගෙන දෙන අවස්ථාවක්. මේ වගේ සිහිනවලින් නොහැකියාව සහ පරාජය පිළිබුවන්නේ. මේ වගේ බියවල් අපිට බහුලව දකින්න පුළුවන්. විභාග දකින සිහිනවලින් කියවෙන්නේ ඔබගේ ජීවිතයේහි යම්කිසි වටිනා දෙයකින් ඔබ පරාජයට පත්වෙයි යන බියයි. 5. අනාගතයේ හෝ අතීතයේ ගැන දකින සිහින. අතීතයේ සිදුවන දේවල් ඔයාට සිහිනවලින් පෙනෙන්න පුළුවන්. එසේ නොවේ නම් අනාගතයත් ඔයාට සිහිනවලින් දකින්න පුළුවන්. ඔයා සතුටින් ජීවිතය ගත කළ අයෙක් නම් ඔයා දකින අතීත සිහිනත් ඉතා සතුටදායක වෙන්න පුළුවන්. මේ සිහිනවලින් අතීතයේ සිදු වූ භයානක දේවල් සහ අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවය පිළිබිඹු වෙනවා. ඔයාගේ සිහිනවල කාලය විකෘති වෙලා වගේ නම් ඒකෙන් කියවෙන්නේ ඔයා ඔයාගේ අතීත සහ අනාගත තීරණ ගැන සැලකිලිමත් වන බවයි. මේ කිව්ව සිහින පහෙන් ඔයා මොන වගේ සිහිනද දැකලා තියෙන්නේ? විස්තර අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න කැමති නම් පහතින් කමෙන්ට් කරන්න. කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thanks.